මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධීන් අනතුරුව විශේෂ රාජකාරී සඳහා වටරැක බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට ගොස් සිටි ජේලර්වරයෙකු මහයුන්ට වගේම උඹලටත් කොවිඩ් බෝ කරන්න ඕනෑයයි පවසමින් වටරැක බන්ධනාගාරයේ දොරටු පාලක නිලධාරී ඇතුළු නිලධාරීන් කීප දෙනෙකු බදා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා මීගොඩ පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා. එතනින් නොනැවතුණු ඔහු නිලධාරී විවේකාගාරවලට ගොස් එම ඇඳන්වල හාන්සි වී ඇති අතර සෙසු නිලධාරීන්ගේ නිල ඇඳුම් සහ අනිකුත් ඇඳුම් පැළඳුම් අතටගෙන පොඩි කර නැවත දමා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි. මහර බන්ධනාගාරයේ තුල බහුතරයක් රැඳවියන්ට වෛරසය ආසාදනය වී ඇති බැවින් එහි විශේෂ රාජකාරී සඳහා ගිය නිලධාරීන් දින 14ක කාලයක් නිවාඩු ලබා දීමට බන්ධනාගාරයේ විශේෂ නිලධාරීන් පියවරගෙන තිබිනි. එලෙස රාජකාරී සඳහා ගොස් නැවත වටරැක බන්ධනාගාරයේ වෙත පැමිණි ජේලර්වරයාට මේ බව දොරටු පාලක නිලධාරියා විසින් පැවසීමෙන් අනතුරුව උරණ වූ ජේලර්වරයා මෙලෙස හැසිරී ඇති බවයි වැඩිදුරටත් දැනගන්නට ලැබෙන්නේ. ජේලර්වරයාගේ එම හැසිරීම සම්බන්ධයෙන් රාත්‍රී කාර්යභාර ජේලර්වරයා සහ දොරටු පාලක නිලධාරියා විසින් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් ආයතන මට්ටමින්ම විමර්ශනයක් අරඹා ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. COVID-19 ආසාදිත රැඳවියන් බහුතරයක් දින රඳවා සිටින මහර බන්ධනාගාරයේ විශේෂ රාජකාරී සඳහා ගිය නිලධාරීන්ට නිවාඩු ලබා දී ඔවුන්ගේ නිවෙස්වලට ඇවීමෙන් යම් පාලනයකට නතුව තිබෙන කොවිඩ් වෛරසය නැවත ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවද වාර්තා වේ. මහර බන්ධනාගාරයේ රාජකාරී සඳහා යෙදු වූ නිලධාරීන්ට විදම ක්‍රියාමාර්ගයක් ගෙන ඔවුන්ව නිරෝධායනයට ලක් කිරීමට මේ මොහොතේ සිට හෝ පියවර නොගත හොත් නැවත කොවිඩ් පොකුරක් බිහිවීමේ වැළැක්වීමට නොහැකි වනු ඇති බවයි බන්ධනාගාර නිලධාරීන්ගේ අදහස. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීගොඩ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක කරන්න එපා.